සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී සේවිකාව අධිකරණයට මාධ්‍යය සතු වගකීම. මාධ්‍ය හරහා හුඟක්කේව ඇනුම් දෙන්නට පුළුවන් ජනමතය මොකක් කියන එක. රජයේ යම් කිසි වැරදි සිද්ධ වෙනවා නම් ඒව ගැන ලිව්වමත් හොඳයි. මොකද එතකොට ඒක අපිට ඒව හරිගස්ස ගන්නට ඉවහල් වෙනවා. රිය අනතුර ගැන කරුණු දක්වන්න පාටලි අධිකරණේ. ටොන් ගණනින් අවවාද කළත් විසඳන්න බැරි වූ අසමගිය. ටොන් ගණන් වලින් අවවාද කළත් අපිට පේන්නේ මිලිග්‍රෑම් වලින්වත් අපේ අවවාදම් ශාසනා බාර ගන්නවද කියලා. ඉන්දිය උද්ඝෝෂණ වලින් සියයකට වැඩි පිරිසකට තුවාල. දේශීය ප්‍රවෘත්ති. ස්විස්තරලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම තුළින් රජය අපහසුතාවට පත් කිරීම යන චෝදනාව යටතේ නීතිපති උපදෙස් මත රහස් පොලිසිය ඇය අත්අඩංගුවට ගත්තා. පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව පැවසූ ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ 6 වන දිනටයි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ ආරක්ෂාවක් යටතේ මෙම කාන්තාව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේ විශේෂඥ මනෝවෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කිරීමට රැගෙන යනු ලැබුවා. ඒ ඇය විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පසුකියදා කළ නියෝගයකට අනුවයි. එහි සිට ඇය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙම නිර්ධාරණිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ. ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබුවේ. මේ අතර මෙම කාන්තාවට විදේශගත වීම තහනම් කරමින් නිකුත් කළ නියෝගයද හෙට දිනය දක්වා ක්‍රියාත්මකයි. අදාළ නඩුව හෙට දිනේදී යළි කැඳවීමටයි එදින නියම කෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙතෙක් සිදු කළ පරීක්ෂණ පිළිබඳව එහිදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. ස්විස්තරලන්ත තානාපති කාර්යාලය විසින් ඇති කරන ලද සිද්ධිය. ඒ සිද්ධියේදී අපි දකිනවා මේක හුදකලා ස්විස්තරලන්ත තානාපති කාර්යාලයේ සිදුවීමක් පමණක් නෙවෙයි. මේක පිටිපස්සේ පැහැදිලිවම දෙමළ ඩයස්පෝරාව ඉන්නවා. ඒ නාට්‍යයට උල්පන්දම් දුන්නේ කවුද? එක පැත්තකින් අර රාජිත සේනාරත්න දත්දොස්තර මහත්තයා උල්පන්දම් දුන්නා. වහාම අපි හිතනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරයි කියලා. ඉතින් අපිට පෙනී ගිහිල්ලා තියෙනවා මේ ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් හස්තයක් ඒක පිටිපස්සේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වීඩියෝ පටයක් හඬ පටයක් විකෘති කරලා මේ රටේ ප්‍රධාන මාධ්‍ය තුල ප්‍රචාරය කිරීම සම්බන්ධෙනුත්, ඒක පිටිපස්සේ ඉන්න කණ්ඩායම් සම්බන්ධෙනුත් වහාම විමර්ශනයක් කරන්න ඕනි. ස්විස් නාටකයේ පරීක්ෂණ කටයුතු ඉතාම ප්‍රවේශමෙන් තමයි කරේ. කිසිම වෙලාවක රජය පැනලා නෑ මේක බොරුවක් මේක බොරුවක් මේක මෙහෙම දෙයක් උනේ නෑ කියලා කලබල උනේ නෑ. ඒ සියලුම පරීක්ෂණ කටයුතු කරලා අවසානයේ තමයි කිව්වේ මෙහෙම කෙනෙක් පැහැරගෙන ගිහිල්ලත් නෑ, මෙහෙම පැහැරගත්ත වාහනයකුත් නෑ, මේ කියන වෙලාවල මෙයා මෙතන ඉඳලත් නෑ, මේක සම්පූර්ණයෙන්ම හදපු මවාගත්ත කාරණයක් කියලා. ඉතින් ඒ පිළිබඳව තවමත් ඒ පැමිණිල්ලට සම්බන්ධ කාන්තාවගෙන් තවත් තොරතුරු සොයමින් යනවා. ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් ඒ සියල්ල කරලා ඒ අවශ්‍ය නීත්‍යානුකූල කටයුතු කරයි. රජයක් නිසිමඟට යොමු කිරීම සඳහා මාධ්‍යයට පුළුල් බලපෑමක් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. පුවත්පත් කතුවරුන්, විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් හා මාධ්‍යවේදීන් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී අද හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ.
විවේචන අපේක්ෂා කරන අතර එය රජයේ නිවැරදි ගමනට ශක්තියක් බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. මාධ්‍ය සැම විටම නිවැරදිදේ සහ සත්‍ය වෙනුවෙන් සිය පෑන හසුරුණු ඇතැයි අපේක්ෂා කරන බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ. රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහාද ස්වාධීන හා නිදහස් පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපතිතුමා පැවසුවා. රජයක් ඉදිරියට ගෙනියන්නට හරි මඟකට යොමු කරන ඊටත් වඩා වැදගත් මාධ්‍ය හරහා හුඟක් ඒවා දැනුම් දෙන්නට පුළුවන් ජනමතය මොකක්ද කියන එකත් රජයේ යම් කිසි වැරදි සිදු වෙනවා නම් ඒව ගැන ලිව්වමත් හොඳයි. මොකද එතකොට ඒක අපිට ඒව හරි ගස්ස ගන්නට ඉවහල් වෙනවා. ඒකේ කිසිම බාධාවක් නැහැ. ඒක හොඳයි කියලා මම හිතනවා. එහෙම මාධ්‍යයක් හරි විදියට තිබීම යම් යම් දේවල් නිවැරදි කර ගැනීමටත් ඒක පාවිච්චි කරන්නට පුළුවන්. MCC කිවිසුම අධ්‍යයනය සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට නියමිත බවයි මෙහිදී සඳහන් කෙරුණේ. වත්මන් රජයේ බලයට පත්වීමෙන් කෙටි කලක් තුළ සහන රැසක් ලබා දීමට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කාර්යක්ෂම හා විධිමත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී අදහස් දක්වුවා. අද ජනතාව තුළ තියෙන විශාල අවශ්‍යතාවයක් තමයි මේ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය. මොකද අද හැම දෙයකටම රාජ්‍ය අංශය අවශ්‍යයි. රාජ්‍ය අංශයේ කාර්යක්ෂම වීම ඉතාමත්ම වැදගත්. රාජ්‍ය අංශය මෙච්චර විශාල වෙලා රාජ්‍ය අංශයෙන් විය යුතු දේ වෙන්නේ නැත්තම් ඒක ජනතාවගේ සල්ලි මේ හැම එකක්ම. ඉතින් රාජ්‍ය අංශය කාර්යක්ෂම වීම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම ඉතාමත්ම වැදගත්. ඉතින් මේකත් මානසික ආකල්පමය වෙනසක් රාජ්‍ය අංශය තුළ ඇති විය යුතුයි. ඒකට ජනතාව මාධ්‍ය විශාල සේවයක් කරන්න පුළුවන් මේ ආකල්ප වෙනසක් ඇති කිරීම සඳහා. ඩෙංගු මර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ජනාධිපතිතුමාකින් කරුණු විමසා සිටියා. ගවර්නන්ස්ලට කිව්ව මේ ගැන විශේෂ උනන්දුවක් අරගෙන කරන්න කියලා. අපි දැන් වෙස්ටර්න් ප්‍රොවින්ස් ගවනහෙම ගාක් මේ පිරිසිදු කිරීම එම කරලා තියෙනවා. ඇතන මදුරුවනුත් ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් අපි පිරිසිදු කිරීම එක ඉතාමත්ම වැදගත්. දැන් ඒ කාර්ය සෑහෙන දුරට හොඳට කරගෙන යනවා. ගවර්නන්ස්ලට පුළුවන් ඒ කාර්ය හොඳින් කරන්න. මේ අතර ශ්‍රී ලංකාවේ ස්විස් ස්ථානාපති හෑන්ස් පීටර් මොක් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී තානාපතිවරයා මෙහිදී ජනාධිපතිතුමා සමග සුහද කතාබහකින් නිරත වුණා. යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චායිබී මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදී යුරෝපා සංගමයේ තානාපතිවරයා සමග ප්‍රංශය, ඉතාලිය, රොමේනියාව හා ජර්මනියේ තානාපතිවරුන්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින සමීප සම්බන්ධය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වුවා. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ කොමිසම යටතේ සිදුවන කාර්යභාරයන්ද මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගීමට ලක්ුණා. 2017 වසරේදී GSP+ සහනය යළි ලබා දීමට කටයුතු කිරීම මෙන්ම ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට මත්ස්‍ය අපනයනය සඳහා පැවති තහනම 2016 වසරේදී ඉවත් කිරීම සම්බන්ධයෙන්ද ඒ මහතා සිය ප්‍රශංසාව යුරෝපා තානාපතිවරුන් වෙත පළ කළා. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවා වන යුරෝපා වෙළඳ සංගමයේ සමග සම්බන්ධතා වර්ධනය කර ගැනීමට එම ක්‍රියාමාර්ගයේ ඉවහල් වූ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. සියලු තානාපතිවරුන් නව රජය වෙත සිය සුභාශිංසන මෙහිදී පිරිනැමුවා. පසුගිය ජනාධිපතිවරණයේදී යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම අතර තිබූ සාර්ථක සහයෝගීතාව යුරෝපා සංගමයේ තානාපතිවරයා ඉස්මතු කර දැක්වුවා. ඉදිරි මහා මැතිවරණයේදීද යුරෝපියන් නිරීක්ෂකින් එවීමේ කැමැත්ත පිළිබඳවද ඒ මහතා මෙහිදී අදහස් දක්වුවා. ඊට ප්‍රතිචාර දක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණයේ පාරදෘශ්‍යභාවය රැකීම සඳහා ඒ ඉතා වැදගත් පියවරක් වන බවයි. මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා සහයෝගය දැක්වීම මෙන්ම ආයෝජකින් ගෙන්වා ගැනීමට උපකාර කිරීමට කටයුතු කරන බවද යුරෝපා තානාපතිවරයා කියා සිටියා. සාකච්ඡා විට සහභාගි වූ සියලු තානාපතිවරුන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජන හා සංචාරක කර්මාන්තය සඳහා සහයෝගය දැක්වීමට සිය රටවල් කැමැත්තෙන් පසුවන බවයි. And the first point I would like to raise in this regard is there was an election observation mission of the EU present for the presidential elections, and I think that the work and especially the cooperation with the Electoral Commission went really well.
A second point that is directly under your purview, it is agricultural development. So in this regard, the EU, part of its overall 200 million euro envelope for the financial cycle, has about $40 million project for budget support in agriculture. So it is not a specific project. It is to put $40 million in the Ministry of Agriculture and to see how this can be spent by the Sri Lankan authorities. So the choice of project is the Sri Lankan authorities. But there are four kind of criteria for that, and we are working on them with your administration. Now it needs to be adopted, and that is directly under your responsibility. So if there's an interest, we're really ready to work very fast with you on that. තිරකුපිටි ආනයන බද්ද අඩු කර තිබෙනවා. තිරකුපිටි ආනයනයේදී කිලෝවක් සඳහා මෙතෙක් පනවා තිබූ බද්ද රුපියල් 36ක්. එය රුපියල් 8 දක්වා අඩු කිරීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ. වෙළඳපොලේ තිරකුපිටි මිල අඩු කරමින් පාරිභෝගිකයාට සහන සැලසීම මෙහි අරමුණයි. පක්ෂයේ තීරණය මිස කණ්ඩායම්වලට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට සූදානම් නැති බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එජාප නායකත්වයේ අඛණ්ඩව රැඳී සිටීමේ බලාපොරොත්තුවක් නොමැති බවද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. පක්ෂෙත් දැන් අලුත් මුහුණුවරක් ඕනේ, අලුත් නායක පැලැන්තියක් ඕනේ. අපි හැමදාම මෙහෙ ඉන්නේ නැහැ. මේකේ ඉඳන් 20-25 වෙනකොට පක්ෂයේ ඉසාම ශක්තිමත් කරන්න ඕනේ. අපි දැන් එතෙන්ට සංවිධානය වෙන්න ඕනේ. මමත් කියලා තියෙන්නේ මේක අප හැමදාම ඉන්නේ නැහැ. ඉන්න වමනාවකුත් නැහැ. මුළු පක්ෂය හැටියට සැලැස්මක් දෙන්න කොහොමද ඉදිරියට යන්නේ කියලා. මේ සැලැස්ම අනුව වැඩ කරන්න. ඒක එකමුතුව දෙන්න ඕනේ. කණ්ඩායම් හැටියට දෙන්න බෑ. පසුගිය මැතිවරණ පරාජය මෙන්ම ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳවද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය මහජන නියෝජිතයන් පිරිසක්ද ඊට එක්ව සිටියා. පාර්ලිමේන්තු ඡන්දෙ කරන්ට අට පේන්නේ අපි හරියට බැහැලා වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. සමහරු අද අඩපණ වෙලා තියෙනවා මේ ඡන්දෙ දිනන්ට අමාරුයි කියලා. තාමත් ගමට යන්න බෑ කියලා කියන සංවිධායකවරු නැත්තම් ප්‍රාද්‍ය සභා මන්ත්‍රී ඉන්නවා නම් ඒගොල්ලෝ ඉවත් එනං ඒ අයට වෙන අයට අවස්ථා දෙන්න ඕනේ. තවසෙම ගමට ගියාම විශේෂයෙන් පන්සලටයි පල්ලියටයි යන්න ඕන සිංහල ප්‍රදේශවල. අපි සමීක්ෂණ 3-4ක් කළා තිබුණා. ඒකෙදි හැම එකේම ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් හිටියා. ඒත්තේ සමීක්ෂණ දිහා බැලුවම අපේ අඩුපාඩුකම් තිබුණේ කොතනද කියලා දැනගන්න ඕනේ. සංඝ රත්නය නැතුව අපිට මෙතෙන්ට යන්න බෑ. ටොන් ගණනින් අවවාද කළත් එක්සත් ජාතික පක්ෂ අසමගිය විසඳීමට නොහැකි වූ බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය තේනියාවල පාලිත ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් දැක්වුවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයක් ගොඩනැගිලා තියෙනවා. මේක විසඳන්න අපි පුළුවන් තරම් උත්සාහ කළා. ටොන් ගණන් වලින් අවවාද කළත් අපිට පේන්නේ නැහැ මිලිග්‍රෑම් වලින්වත් අපේ අවවාද අනුශාසනා බාර ගන්නවද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව අවුරුදු 14කට පස්සේ සජිත් මහත්මයාට ලබා ගන්න පුළුවන් වෙලා නැහැ. 19ක් විතර ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බ වුණා. එතුමා කිව්වා මට මන්ත්‍රීකමත් එපා, විපක්ෂ නායකකමත් එපා, පක්ෂ නායකකමත් එපා, මට මිලියන් 60 ගානක් ණය ගෙවා ගන්න තියෙනවා, මගේ එක ගෙවා ගන්න බැරුවයි මේ ටෙලිෆෝන් ඕෆ් කරගෙන ඉන්නේ කියලා. අපි කිව්වා ඔබතුමා එහෙම කරන්න එපා, රටේ පක්ෂයේ ඔබතුමාට ඡන්ද දීපු 65 ලක්ෂයක් ජනතාව අතරමං කරන්න එපා කියලා පිල්ලා සිටම්. එහෙනම් එහෙමනම් කවුද මේ වැඩේ කරන්නේ? මෙන්න මේ මන්ත්‍රීවරු ටික ඇවිල්ලා මට කරදර කරනවා. ඒ ඇත්තන්ව හම්බ වෙලා ඔබ වහන්සේලා ඒ ඇත්තන්ට කියන්න මම පැත්තකට වෙලා ඉන්නම්, මට මේ කිසිවක් එපා කියලා. සා දැන් එක එක්කෙනාට ඕන හැටියට පක්ෂ නායකයෝ මාරු කරන්න පුළුවන් කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු මම බය නැතුව කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ටියුෂන් ගන්න ඕන දේශපාලනය කරන්නේ කොහොමද කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු ආණ්ඩුව කරන හොඳ වැඩ අපිත් අනුමත කරනවා. සියලු දේටම විරුද්ධ වෙන්න අපේක්ෂා කරන්නේ. ජනාධිපතිවරණයට අවශ්‍ය සාකච්ඡා කළාම කරුජයසූරි මහත්තයයි සජිත් මහත්තයයි කතා කළා. සජිත් මහත්තයෝ දුන්නා නුදුන්නක් තරම් කරනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපේ. පස්සේ කරුජයසූරි මහත්තයෝ වගේ වෘද්ධ ගුණ වෘද්ධ සත්පුරුෂ මිනිස්සෙක් වශයෙන් යකෝ ආයනම වෙන්නේ තරම් කරා. මොනවද වැඩ දෙන ප්‍රශ්න? මට මුකුත් ප්‍රශ්න නැහැ.
මුදල් තියෙන මුදල් තියෙන අපි ගෙදරට හම්බෙන්න ගියාම අපිට කොහමම නායකාරී මගේ කකුල් දෙක දනපොල් කටු දෙකේ ආබාධයක් තියෙනවා පණ නැහැ කිව්ව මම මුකුත් බාර ගන්න නැහැ කිව්ව ඊට පහුවෙන්ද මෙතෙන්දී ගරු අගමැතිතුමා කතා කරලා විපක්ෂ නායකම බාර ගන්න යෝගී අපි දකිනවා විශේෂයෙන්ම මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මධ්‍යම පන්ති ඡන්ද හම්බුණාද උගතුන් බුද්ධිමතුන් ඡන්ද දුන්නාද අපි හිතවත් කමර උදව් උපකාර කළා 98 මිනිස්සු බුද්ධිමත් තීරණ ගන්නවා ඒ තීරණේ වැරදි කියලා අපිට කියන්න බෑ තරුණයෙකු රිය අනතුරකට ලක් කර බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පැමිණියා. රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර තරුණයෙකුට බරපතල තුවාල සිදු කළ බවට හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. 2016 වසරේදී සිදු වූ මිමානතුරින් බරපතල තුවාල ලැබූ තරුණයා තවමත් පසුවන්නේ ආබාධිත තත්ත්වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පාටලී චම්පික රණවක මහතා අධිකරණයට ඉදිරිපත් වූයේ ඔහුගේ නීතිඥයින් හරහායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින පාටලී චම්පික රණවක මහතාගේ සහ ඔහුගේ රියදුරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය පසුගියදා නියෝග කළා. මේ අතර 2016 වසරේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් පාටලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම දේශපාලන පලිගැනීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පවසනවා. කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු මෙම අනතුරෙන් සංදීප් සම්පත් නැමැති තරුණයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී සති කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව මෙම තරුණයා ප්‍රතිකාර ලැබුවා. මෙවර විටත් ඔහු පසුවන්නේ පූර්ණ ආබාධිත තත්වයෙන්. අනතුර සිදු වී වසර 4ක් ගෙවී ගොස් පූර්ණ ආබාධිතව සිටින තරුණයා ගැන මේ බලධාරීන් කිසිවෙකුත් සුවබැලුවේ නැහැ. පොලිසියෙන් ගෙදරටම ඇවිල්ලා කිව්වා මිස් මේක අයින් කරගන්න මේ ඇන්ටි ඔක්කොම වෙනස් කරලා ඇන්ටි හරියට ලිව්වයි කියලා එයාගේ රස්සාව මේව කරනවා කියලා. සිද්ධිය නම් මතක නැහැ. තියන්නේ අද්විතීයව බැලන්ස් එකක් ඉන්නේ. ඒ කියන්නේ කෝට් වෙට්ටේ දීලා හිතාගන්න බෑ මට. තව මේ අද්දෙක මේකෙන් අර ඒ කියන්නේ කොන්ට්‍රෝල් එක නැහැ. මෙම අනතුර සම්බන්ධයෙන් මෙවර විට සිදුවන නීතිමය කටයුතු දේශපාලන පළිගැනීමක් බවයි මාධ්‍ය හමුවක් අද පවත්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. ආණ්ඩුව විවේචනය කරා නම් ආණ්ඩුවේ වැරදි පෙන්නලා දුන්නා නම් එහෙම නැත්නම් ඒගොල්ලෝ ගිය ආණ්ඩුවල කරපු දේවල් සම්බන්ධයෙන් විවිධ දේවල් මතු කරමින් දේශපාලඥයෝ විදියට මහජන විදියේ විදියට රටේ ජනතාවට කරුණු ගෙනහැර දක්වෝ ඇමතිවරුන් අද දඩමීම කරගෙන නැත්නම් අද ඒගොල්ලන්ගේ පරිගැණීමේ ව්‍යායාමයක යෙදෙන බව පැහැදිලිව පේනවා මේ ආණ්ඩුව. මේ රටේ ප්‍රධාන පක්ෂයක් වන හෙළ උරුම පක්ෂයේ නායක පාටලී චම්පික රණවක මැතිතුමා සම්බන්ධවද පරීක්ෂණයක් කරගෙන යනවා. මීට අවුරුදු 4කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච සිද්ධියක් සම්බන්ධව ඒ පරීක්ෂණ කළා අධිකරණයෙන් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තියෙද්දී පාටලී චම්පික රණවක මැතිතුමත් විපක්ෂයත් මර්ධනය කරන්න බය කරන්න අද ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. මේ තුලින්ම පෙන්වන්නේ විපක්ෂයේ මැති ඇමතිවරු බය කරලා මර්ධනය කරගන්න නැත්නම් බය කරලා කටවල් වහන්න පුළුවන් ද කියන එක. අපේ කඳවුරේ ඉන්න ප්‍රධානම දේශපාලනඥයෙක්ව මේ විදිහට අසාධාරණ විදිහට හිරිහැර කළා පීඩාවට ලක් කළා තියෙන වෙලාවේ අපි අද පක්ෂපාත ભેදයක් නැතුව පෙනී ඉන්නවා. අද අකිල විරාජ් මැතිතුමත් මෙතන හිටියා, ආශුමාර්සිංහ මැතිතුමත් මෙතන හිටියා, අපිත් මෙතන ඉන්නවා. ඒ නිසා අපට අසාධාරණයක් වෙන වෙලාවට අපි ඔක්කොම එකයි. හේතුව අපි කතා කරාම මෙතන මයික් දෙකක් තියෙන channel වලින් දාන්න ඕකයල් විතර මේක දාන්න නැහනේ. බොමුසුදේ. හොඳයි. ඉතින් ඔපතුමාට දැන් මේ ඔ වෙන ප්‍රශ්න අහන්න ගිහිල්ලා මේ මෙන මොනවාරි වෙයිද දන්නේ නැහැ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කීපයකදීද මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. චම්පික රණවක මහතා අද පත්තරේ වන්දක් කියලා තියෙනවා මේ ආණ්ඩුව දැන් තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පරිගන්න දඩයන් කරන්න පටන් ගන්නවායි කියලා. අපි නම් එහෙම මොනවත් කළා නැහැ මේ වෙනතුරු. අපි කළා තියෙන්නේ නීතියේ ක්‍රියාදාමයට නිදහසේ දිගහැරෙන්න දීලා තියෙනවා. එතුමන්ලාගේ කාලේ නීතියේ ක්‍රියාදාමය වහගෙන හිටියා. ඒ නිසා තමයි එතුමාගෙන් වෙච්ච වරද පිළිබඳ පරීක්ෂණ යට ගැහුනේ. ඒ රියානතුර සිදු වෙලා අපි ලිඛිත ඉල්ලීමක් කරත් අපිට මේ වෙනතුරු එවකට පොලිසිය කටයුතු කරේ නැහැ. පොලිස්පතිතුමා අපිට ඒ තොරතුරු ලබා දෙන්න. ඉතින් පැහැදිලිවම මේ රටේ සියලුම දෙනාට එක හා සමාන නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒ දරුවා අසරණ වෙච්ච හැටි අද මාධ්‍ය තුලින් දකින්න අදටත් ඇවිද ගන්න බෑ. අඩු ගානේ දරුවට සාධාරණයක් හිතු කරන්න එපා. දැන් මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙද්දී වරද්දපු තැන් නැවත හරියට ක්‍රියාත්මක වෙද්දී දැන් දේශප්‍රේමී සලු පිළිපොලව ගන්න හදනවා පාටලී චම්පික රණවක අමාත්‍යවරයා. අපි අහනවා චම්පික රණවකගේ
දේශප්‍රේමීත්වය ජිනීවාන් වුවමනාව අනුව CID එක හරහා සානිලා නිශාන්ත කන්දප්පල රණවිරුවෝ දඩයන් කරද්දී ඔය දේශප්‍රේමීත්වය කොහෙද තිබ්බේ? බැටළුහමක් වශයෙන් දේශප්‍රේමීත්වය පාවිච්චි කරගන්න හදන්නේ චම්පි කරනව කියනක අපි අහනවා. සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ පුද්ගලයන් දෙදෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සංවිධාන කළ මාධ්‍ය හමුවකදී මෙම පුද්ගලයන් අදහස් පළ කළේ සුදුවෑන් රථවලින් පුද්ගලයන් පැහැරගත් බව කියන වෑන් රථ රියදුරු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ පැහැරගෙන මුදාහැරි බව කියන පුද්ගලයෙකු ලෙසයි. උතුරු ප්‍රදේශයේ සිට රත්රන් ප්‍රවාහනය කළ බවටද එක් අයෙකු ප්‍රකාශයක් කර තිබුණා. එහිදී ඔවුන් දෙදෙනාම පෙනී සිටියේ රියදුරන් ලෙසයි. ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනාක යන මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සිදු වී ඇති වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහපොළ භාරකාර අරමුදලේ අද පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සිදු වංචා සහ පොදුදේපල අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. ශිෂ්‍ය ප්‍රජාවගේ ඉල්ලීමක් තියෙනවා මහපොළ ලැබීම පමා වෙනවා. ඉක්මනින් ඔවුන්ට ඒ මහපොළ පසුගිය කාල පරිච්ඡේදය තුළදී වාරික හිඟවීමක් තියෙනවා ගෙවීම. ඒ වහාම ලබා දීම සඳහා අවශ්‍ය විධි විධාන සැලැස්වීම එක අරමුණක්. දෙක, මේ ඇතිවෙලා තියෙන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව සහ රාජ්‍ය දේපොළ අවභාවිතය පිළිබඳ විවිධ කරුණු එළිදරව් කිරීම රාශියක් කරලා තිබෙනවා. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා ඉතාම කඩිනමින් අපක්ෂපාත පරීක්ෂණයක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගේ ලේකම්වරය හරහා කඩිනම් පරීක්ෂණයක් කරන්නට කියලා නියම කරා. කවර තරාතිරම කය වුණත් උපරිම දඬුවමට යටත් වෙනවා. අපි අතින් එහෙම වැරද්දක් වුණත් අපි ඒ දඬුවමට යටත් වෙලා ඕනේ වැරද්ද කරන්න මින් පස්සේ. ලෝක තේ දිනය වෙනුවෙන් නව තේ වගා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. කම්කරු ශ්‍රමය සොයා ගැනීමට ඇති ගැටලුවට පිළියමක් ලෙසයි නව තේවගා ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ. මෙම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහතුරුන් සහභාගී වුණා. ගල්ල බද්දේගම ප්‍රදේශයේදී නව තේවගා ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. යන්ත්‍රානුසාරයෙන් තේදළු නෙලීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයක්. බිංදු ජල සම්පාදන ක්‍රමය භාවිතයෙන් ජලය හා දියර පොහොර ලබා දීමට හැකිවෙනවා. එමගින් ශ්‍රමය ඉතිරි කර ගැනීමට හැකිවන අතර වලවල් හැරීම හා තේදළු නෙලීම සිදුවන්නේ යන්ත්‍රානුසාරයෙනුයි. මෙම නව තාක්ෂණයේ යටතේ අක්කරයකට තේදළු කිලෝග්‍රෑම් 10 දක්වා ලබා ගැනීමට හැකිවෙනවා. ව්‍යාපෘතයේ යටතේ දිවයින පුරා තේවගාකරුවන්ට අක්කරයකට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ආධාරයක් ලබා දීමටද නියමිතයි. අපි විශ්වාස කරනවා අනාදිමත් කාලයක සිට ලංකාවට දැවැන්ත ආර්ථික ශක්තියක් ලබලා දීපු තේ, රබර්, පොල් ඇතුළු යපනයන භෝග සියල්ලටම ප්‍රකෘතිමත් තත්ත්වය නැවත ලබලා දීලා මේ රටේ වවන්නෝ දිනන්නෝය කියන කාර්යය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලය තුළ මහු පොළවේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපි පොඩි කාලේ අහලා තිබුණා වවන්නෝ දිනන්නෝය කියලා. හැබැයි පසුගිය කාලේ වවන්නෝ පෙරදිලා හිටියේ. ඉදිරි මාසක කාලය තුළ අපි ලංකාවේ මෙවැනි ආදර්ශ වගාවන් 40ක් ආරම්භ කරනවා. මේක පැත්තකින් විශ්වාස කරනවා තමුන්ගේ බලදායිතාවය වැඩි වෙලා ආර්ථිකමය වශයෙන් ශක්තියක් ඇති වුණොත් ජනතාව වැඩි වැඩියෙන් මේකට යොමු වෙයි කියලා. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk